මහා රාවණා රජු තම පන තරමටම ආදරය කළේ සෝබා දහමට ගහකොළ සතාසිව්පාව ඇලදොලට එතුමන් දැක්කුවේ අසීමාන්තික සෙනෙහස මේ දේවල් තමන්ගේ ශරීරයේම කොටසක් විදිහට එතුමන් සිතුවා මොකද මහා රාවණා රජු දැනන් හිටියා ධානයට අවශ්‍ය මූලික කොටස් මේ අතර සැඟව පවතින බව ජීවයට අවශ්‍ය කොටස් මේ අතර සැරිසරන බව ඥානයට අවශ්‍ය දේ සෝබා දහමේ මුහු වෙලා තියෙන බව මහා රාවණා රජු දැනගෙන හිටියා जीवय पन गहला नीरोगी करना पन अधिमिन जीवे दुर्वल करना अवश्य हेम शक्ति सोबा धामे सेंगवेला अपि तेक्कम सरी सरन बाव इतुमान दन सिटिया मे महापुलवे हदिन हेम गहक को लक्मा एक्को मनुष्य जीविते ओसवाता बन नेत्तं विनाशम करल दान्न थेत्वे महा रावणा रजु मोन तरम सुबाधामट लिंग तुदुकीवो समहरु पशु कालिकत रावणा कीन नमे आर्त्या रक्षित वनांतर कीने काई कीला अधा सिद्री पत्कला इतुमान हरित वनांतर सुरक्षित कलनिसा एहम हेंदिन्वात एत्तटम रावणा कीला कियान्ने सूर्य वांशिक कीने काई අපි පැවතෙන හිරුගෙන් අදටත් ඊජිප්තු වාසී නැතුළු බොහෝ දෙනෙක් ඉරට කියන්නේ රා කියලා. හෙළ බසිනුත් ඒ එහෙමමයි. ගස්වැල් වල ගැබ්බෙලා තියෙන ශක්තිය තවමත් මිනිස්සු හරියට ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. ඔබ මෙහෙම හිතන්න. ඔබේ ජීවය නිරෝගීව පවත්වාගෙන යන්න නම් ඔබට ආහාර අවශ්‍යයි. ආහාර පිණිස ඔබ ගන්නෙ ගහකොළ තමයි. ඔබට නොමැරි ජීවත් වෙන්න අවශ්‍ය. ජීවය ගබඩා කරගෙන ඉන්න මේ ගහකොළට ඔබේ අනිකුත් දෛනික අවශ්‍යතා උදෙසා පෙනී ඉන්න හයියක් නැහැ කියලා ඔබ හිතන් ඉන්නවද? රාවණා ඇස් පෙනීමේ කෙස් වැවීමේ මස් වැඩිමේ ඉඳලා හැම දෙයකටම අවශ්‍ය ශක්තිය ඔවුන් ගබඩා කරගෙන ඉන්නවා. මනුෂ්‍යයා ඔය තරමටම ස්වාධීනයි නම් මනුෂ්‍යයාට තරම් වෙන කිසිවකට බුද්ධියක් පිටලත් නැත්නම් Tamange ජීවේ රැකගන්න සෝබා දහම Tamange බඩ ඇතුළට දාගන්නේ මොකටද? මහා රාවණ රජුගේ කාලේ සෝබා දහමට ලබා දුන්නු තැන වෙනත් කිසිදු යුගයක තියෙන්නේ නැති කියලා විශ්වාස කරන්න අමාරු. හැබැයි අමුතුවෙන් වගා කරන්න දෙයක් ඒ කාලේ තිබුණේ නැහැ. තිබුණේ මේ මහා සෝබා දහම ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් පමණයි. ඔබට පුළුවන් නම් අන්තර්ජාලයට පිවිසලා 1980 විතර පෘථුවිය ඡායාරූපයකුයි දැන් එකකුයි සංසන්දනය කරලා බලන්න. කොයි තරම් අපි සෝබා දහමට එරෙහි වෙලාද කියලා ඔබට දැක ගන්න පුළුවන් වේවි. ශාකවල ඉහළම ශක්තියක් ගැබ්වෙලා තියෙන්නේ මොන ශාකවලද කියන පරේෂණය මුල් වරට සිද්ධකලේ මහා රාවණා යුගයේදී. සූර්ය ශක්තිය ඉතා ඉහළින් ගබඩා කරගන්න ශාකවලට සූර්යා කියන අරුතින්ම යක් කියන නාමේ පටබැඳා. ඒ පසු කාලීන වුණත් අඳුනගන්න තියෙන පහසුව නිසායි ඉර කියන නමත් ඒ අතර භාවිත කළා. මේවායේහි සූර්ය ශක්තිය විවිධ ස්වරූපයන්ගෙන් වැඩි වශයෙන් ගබඩා කරගන්න නිසා බොහෝ රෝග සුවපත් කිරීම සඳහා යොදාගත්තා. යකිනාර, යක්දෙහි, ඉරමුසු, ඉරුරාජ, ඉරවේරිය ආදී ශාක ඒ අතර ප්‍රබල ස්ථානයක් ගන්නවා. මහා රාවණ රජු මේ ඖෂධීය ශාකවලට රාජකීය වටිනාකමක් දුන්නා කියලා කිව්වත් වරදක් නැහැ. ඔබ නිවසේ මේ ඖෂධ ශාක විනෝදාංශයක් විදියට වගා කරන්න. ටිකක් කල්පනා කරලා බලන්න. විනෝදාංශ විදියට මුද්දර එකතු කරපු, කඳු නැගපු, ජන කවි එකතු කරපු, පොත් කියවපු ඔබේ પરම්පරාවෙන් පස්සේ ඊළඟ પરම්පරාවේ විනෝදාංශ මොනවද කියලා. Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔවුන්ගේ S සෙන්ටිමීටර 5ක සීමාවේ සිරගත කරලා
ඔවුන් ලෝකේ දකින්න දුරකතනේ තියෙන පුංචි තිරයකින් ඒ වෙනුවට විනෝදාංශයේ වෙනස් කළ බලන්න මම කියන ඖෂධ ශාක ඔබේ ගෙවත්තේ මල් පෝච්චිය වගා කරගන්න පටන් ගන්න මම ඔබට ඉන් ගත හැකි ප්‍රයෝජන කියලා දෙන්න मेरटे तीन शाक औषध बलिन वडा प्रयोजनवत वेवियाई सितन शाक मामोबट कियाना मुन्न लोकें हरी होया गेन मे सतीय एतुलत वगा करे ओबट तवत नास्तिकरण कालयक नहे ओब सोयागत युतु औषध अतर इरु राज सदराज गरुड राज इरवेरिय एकावेरिय इरमुसु यकिनार यग्दही सिंकोहम गेटतुम मोनरकुडुम्बिय हातवारिय इंगुरु कहा अब सुदुदुरु तिप्पिली गस्बुला एंडरु आदि विशेष मे हेम गहक्म पेरणि गम्मानवल गुरुपारायने दोलायने कुंबुरु याये वेवुना देन मे देवल देक गन्नवत नैति दरा वस विस महापोलवट मिश्र किरीम मे औषध विनाश वेन्न एक हेतुवा मे हेम औषध शाख्याक मातरे एक सुविशेषी शाख्याक एकट समहारु संजीवनी शाखे किलक्येन नमुत्ते ही नियम नम संजीवनी नेवे इपरणि नामे पिलिबंद कथा नोकर अपि इतिहासे गेन होयल बल राम रावण युद्धे वेलावे राम सह लक्ष्मणट मेघनाद पहर दीला घातने कलाट पासे नवत पनल बादेन हनुमन इंदियावेन गेनावा किव्वेत मे फेले ඔබදන්නවා මේඝනාදගේ පහර දීමෙන් රාමත් ලක්ෂ්මණත් මිය යන බව ඒත් මහා රාවණ රජුගේ මැදිහත් වීමෙන් ඔවුන්ට මේ මාතෘ භූමියේදී අවඩක් වීමට ඉඩ දුන්නේ නැති බවත් ඔබට මතක ඇති ඔවුන්ට යලි ප්‍රාණය ලබා දෙන්න යොදාගත් ශාකය අද සමහරු සංජීවනී පැලය කියලා හඳුන්වනවා රාවණ ඒත් ඒ සැබෑ ඖෂධීය පැලේද කියන එක වෙනම සොයා බැලිය යුතුයි. ඔබ දන්නවා නිදිකුම්භ ශාකය. ඒ ස්පර්ශකල සැනින් ලැජ්ජාවෙන් මෙන් කොළ පමණක් නෙවෙයි අතුත් ඇතුළට අකුල ගන්න බව ඔබ දැකලා ඇති. අපේ කුඩා කාලයේදී අපි සෙල්ලම් කළේ මේ ශාක සමග. අතු කොළ දිගහැරගත් පසු අපි එකවරම ඒ ස්පර්ශ කරනවා. ඒ සැනින් මේ ශාකය Tamanගේ අතු කොළ හකුල ගන්නවා. ආයම ටික වෙලාවකින් හොරෙන් හොරෙන් එකින් එක කොළ දිග හරිනවා බොහොම සරල දෙයක් හැටියට ඔබ මේක දැක්කා ඒ ඉන්නේ මහා බලගත් සුන්දර ස්ත්‍රී ආත්මයක් බව ඔබ දැනන් හිටියේ නැහැ කියලා මම දන්නවා අපි 얘 ගැන වෙන දවසක කතා කරමු මම කියාගෙන ආවේ සංජීවනී පැලය ගැන ඇත්තටම මොන නමකින් හැඳින්වුවත් රාම ලක්ෂ්මණ දෙන්නට පණ දුන්නු නියම පැලේ හඳුනගන්නේ කොහොමද දන්නවද एक निधिकुंभ वलट वडा बलवंत ईशा के कोल हुस्म गन्नवा विश्वास करन अमारु नेद अपि संदुदा रात्रि हतई एकट मुन गए मीट मीट सहस्रमुख रावण